आरी बोहन दुए पुते मामा दो गोलांटी दिरिपात कराने नामविनी श्रेणी अटविनी पाड़म शुद्धात्म बाले आद्दुट मूल सभाव अपी आज्ञा करमु दाबर स्वामी ने अपी में पाड़म इगेन गान्न विट ए तेरुम गान्नट उत्साह कराना मे दुवल पुतालाट आशीर्वाद कल मैनव मिसियाल मिल्लान्ने येसुस महान्सेके उतुम्बु नामे वटिनाकम निसामय आमेन ඔගලන් හැමෝටම උපන් දිනයක් තියනවාද තියනවා නේද ඒ වගේම තමයි ඔගලන් දන්නවද සභාවටත් උපන් දිනයක් තියනවා කියලා කාටද දන්නේ සභාවේ උපන් දිනේ කවදද කියන එක ඒකට දිනයක් අපිට හරියටම කියන්න බෑ ඒත් උපන් දිනයක් හැටියට අපි සලකන්නේ පෙන්තකොස්ත දවස මේ පෙන්තකොස්ත දවසේදී සිදු වුණා වූ සිදුවීම ඔගලන් මීට පෙර හිටපු පන්තිවලදී एक देववचने केवल नेता संडे स्कूल पाड़मकी अवबोधकरगा नति अभी अद बलांडयाने शुद्धात्म बलय लभपु गोलयान कलावु क्रियावाक्निसा एगोलांट अभियोगेकट मुहुन देन्न सिद्धुन सिद्ध्याख्यान मे अभियोगेट मुहुन देन्न सिद्धु सिद्ध्य नारमान्निसला अपि बलांडयानमा कोहमद मेगोलांग मुखद मे सिधुवीमट मूलिक उने केला येसुस महांसे मारने नुत्थान वेला उन्वहांसे स्वार्गारोहने वेनकोट गोले अंट फोरोंदु आक्देनवा ए बाइबल फादे गत्तोत मेन्न मेहमाय शुद्धात्म्यानन महांसे उब वेत फैमिनिकाल उब बाले लाबान्न हुय एविट उब येरुसलमद युदेहा समार्यहित पोलवे सीमांते दक्वा मागे साक्षिकारे वन्न हुए मे वचनवलट सबे अरुता गेनेन्नट तमाय योहान सहा पेदुरु एदा क्रिया कले ओन ए सुदर्शन दोरटो लंग हिटपु असरन कुराव स्वपात किरी में सिद्धिय अपिदं वीडियो क्लिप एककी नरममु वीडियो एक बालपु दुवला पुतालाट तेरुं गान्नती ए असरन कोरा सामान्य विधिहट सामान्यं अपि दकिन एकक तमयि समहर देवस्थान वल इसरहा सिंगमान्य अदिन मिनिसु इन्नवा एगुलांट एदाट यम किसि मिनिसु अनुकंपा करला सल्लि देनवा एगुलांट जीवितेट दीर्घ विसंदुमक् लबेन्ने नहे ए लबेन देन कैमक् गान्नवा इट पस्से आयत ईलंग इरिदा आपहु वेनवा ඒ වගේ තත්වයක් තමයි එදා සුදර්ශන දොරටු අසල හිටපු කොරාටත් සිද්ධ වුණේ. ඒ නිසා එයා යොහාන් ගෙනුයි පේදුරුන් ගෙනුත් ඕගලොන් කතාව දැක්කනම් දන්නවා සල්ලි තමයි ඉල්ලන්නේ. ඒත් පේදුරු මෙතනදී කියනවා අපිට සල්ලි නැහැ. අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ඔයාට ඇවිදින්න කියලා අණ කරනවා කියලා. ඒ නිසා ඒ දේ කරාම ඊට පස්සේ ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද සමහරක් වෙලාවට අපි දන්නවා අද මේ සිංගමන් යදීම ව්‍යාපාරයක් වෙලා සමහරක් මිනිස්සු
සිංහන්න ඒගොල්ලන්ව යොදවලා ඒ සල්ලි හම්බ කරගෙන සමහර දානපතියා වෙලා ඉන්න අයත් ඉන්නවා. ඉතින් එදා ඒ දුන්නා වූ සුවය එදා කොරාට අධ්‍යාත්මික ශාරීරිකව මානසික සුවය ලබා දුන්නේ සදහටම සුවයක් ලබාගෙන නැවතත් සමාජයේ පිළිගැනීමක් ඇති මිනිසෙකු ලෙස ජීවත් වෙන්නට තමයි ඒ කොරාට අවස්ථාවක් ලැබුණේ. ඒ වගේම තමයි අපි දන්නවා මේ සිද්ධිය සිදු කිරීම තුලින් යොහාන් සහ පේදුරු දෙවියන් වහන්සේට මහිමය දෙනවා. අපි දන්නවා සුවය ලැබුණට පස්සේ මේ කොරාගේ ප්‍රතික්‍රියාව මොකද්ද? දේව මාලිගාවට යනවා. දේව මාලිගාවට ගිහිල්ලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. කවදාවත් දේව මාලිගාවට ඇතුල් වෙන්න බැරිව සිටිපු මේ මිනිසාට එදා මේ දෙවියන් වහන්සේ යොහාන් සහ පේදුරුතුමා මගින් කළා වූ ප්‍රාතිහාර්ය තුලින් දේව මාලිගාව ඇතුළට යන්නට අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? මේ දේ දැක්ක ආගමික නායකයන් ඊට පස්සේ ඒ වගේම යේසුස් පේදුරුතුමා යේසුස් වහන්සේ ගැන කියපු කතා නිසා උන්වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරපු නිසා ඒක තර්ජනයක් වෙනවා. ඊට පස්සේ මොකද්ද සිදු වෙන්නේ කියලා අපි නැවතත් වීඩියෝ දර්ශනයකින් බලමු. මේ කතාවට අයිති බයිබල් කොටස උනේ ක්‍රියා 4:1-22 දීර්ඝ බයිබල් කොටසක්. ඔගලා මේක අනිවාර්යයෙන්ම කියවන්න. මේ කතාව නැරඹු වුන් ඔබලාට මම මේක කෙටියෙන් කොටස් තුනකට වෙන් කරලා මේ කොටසේ තියෙන අර්ථය පැහැදිලි කරන්න උත්සාහ කරනවා. පළවෙනි කොටස හැටියට තමයි අපිට දකින්න පුළුවන් පේදුරු යොහානුයි උත්තාන වූ ස්වාමින් වහන්සේ ගැන දේශනා කරපු නිසා ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම තමයි මොවුන් කියන්න උත්සාහ කරනවා ආගමික නායකයන් තමයි යේසුස් වහන්සේගේ මරණයට වග කියන්න ඕනේ කියන එක. ඊට පස්සේ දෙවනි කොටස හැටියට ගත්තොත් එහෙම දැන් මේ අත්අඩංගුවට ගත්ත පේදුරුවයි යොහාන්වයි ඊළඟ දවසේ මන්ත්‍රණ සභාවට කැඳවනවා. කැඳවලා ඉවර වෙලා ප්‍රශ්න කිරීමට පටන් ගන්නවා. මේ අවස්ථාවේදී පේදුරු සහ යොහාන් නිර්භීතව යහන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් නැවත නැවත වාරයක් කියන්නේ යුදෙව් ආගමික නායකයන් වන ඕගලන් යේසුස් වහන්සේගේ මරණයට වග කිය යුතුයි. ඒ වුණාට දෙවියන් වහන්සේ උන්වහන්සේව උත්ථාන කරා. ඒ ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් තමයි අදත් අපි දේශනා කරන්නේ කියන එක නැවත නැවතත් මේගොල්ලන්ට අවධාරණය කරනවා. ඊළඟ කොටස තමයි තුන්වෙනි කොටස. පේදුරු යොහාන්ට තදින් අවවාද කරනවා. තර්ජනය කළා අවවාද කරනවා. මින් පස්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් කිසිවෙකුට කතා කරන්න එපා කියලා. මේ අවස්ථාවේදී පේදුරු දෙන පිළිතුර ඉතාමත් වැදගත්. මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම හරිදැයි දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබම විනිශ්චය කරගන්න.
ඊට පස්සේ ඒගොල්ලන් එහෙම කිව්වහම ඒගොල්ලෝ පුදුම වෙනවා සාමාන්‍ය මිනිස්සු වගේ හිටපු පේදුරු සහ යොහාන්ට මේ වගේ නිර්භීතව කතා කරන්න බලයක් ලැබුණේ කොහොමද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා යේසුස් වහන්සේ එදා පොරොන්දු වුණා වගේ මාගේ නාමය නිසා සාක්ෂි දරනවා කියන එක ඒ සාක්ෂි දරන්නට පේදුරු සහ යොහාන්තුමා කැප වෙලා තමයි මේ සිද්ධිය කරන්නේ සමහරක් වෙලාවක හිතුණු අපිට අදත් මේ විදියට සාක්ෂි දරන්නට අවස්ථාවක් ලැබේ ඒ වගේම මේ සාක්ෂි දරනකොට අභියෝගවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙයි දැන් අපි වීඩියෝ ක්ලිප් නැවතත් වීඩියෝ ක්ලිප් එකක් බලන්න යනවා ඉන්දියාව තුල සිදුනාව සත්‍ය සිදුවීමක් යේසුස් වහන්සේගේ නාමයට සාක්ෂි දරන්න ගිය පුද්ගලයෙක්ට අභියෝගවලට මුහුණ දීලා ඒ අභියෝගය තුලින් තවත් කෙනෙක්ව යේසුස් වහන්සේ වෙතට ගෙනාපු සිද්ධිය දුවේ පුතේ සමහර වෙලාවට ඔයා වෙන්න පුළුවන් පන්තියේ ඉන්න එකම කිතුණු ළමයා. ඒ තදයිරෙ වෙන්න එපා. ඕගලන්ට ජීවිතේ ඇවිදින බයිබලයක් වෙන්න පුළුවන් නම්, යේසුස් වහන්සේගේ වචනයට සාක්ෂි දරන්න පුළුවන් නම්, ඒ දේ කරන්න ඕනේ. විභාගයට ඉස්සෙල්ලා ඔයා ඔළුව නමලා පොඩි ආඥාවක් කරනවා නම්, සමහරක් වෙලාවට සමහර යාළුවෝ ඕගලන්ට hina වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. උගලන්ට සාක්ෂි දරන්න පුළුවන් අවස්ථාව කුමක්ද ඒ විදියට සාක්ෂි දරන්න ඉදිරිපත් වෙන්න ඕනේ සුද්ධාත්මයන් වහන්සේගේ සුද්ධාත්ම බලයට සාක්ෂි දරනකොට ඒ අභියෝග මූල වලට මුණ දෙන්නට දෙවියන් වහන්සේ උගලන්ව ශක්තිමත් කරනවා දුවේ පුතේ උගලන් ගාව පෙළපොත දැන් තියෙනවා නම් අපි බලන්න යනවා පෙළපොතේ මේ පාඩමට අයිති ක්‍රියාකාරකමක් මේකේ තියෙනවා ලද අධ්‍යක්ීම් වලට වඩාත් ගැළපෙන බයිබල් පාඩ තෝරන්න. ඒක තෝරන්න මම ඕගලන්ට දැන් උපකාර කරනවා. පළවෙනි එක තමයි අපේ ජීවිත ගැළවීම සලසා දෙන එකම තැනන් වහන්සේ යේසුස් වහන්සේ බව. මේ පදයේ තියෙන ක්‍රියා හතර 12 කියන පදය. ඊළඟ එක තමයි ලෞකික ජීවිතයේ කිසිදු වටිනාකමක් නොදැකිය හැකි පුද්ගලයන් යේසුස් වහන්සේ තුල ජීවත්වන කලී මහත් වටිනාකමක් ලබන බව. එයට ගැළපෙන පදය තමයි ක්‍රියා 4:13. ඊළඟ කරුණ ජීවිතයේ සියලු காரணවලදී ප්‍රමුඛතාව හිමි කර දිය යුත්තේ ලෞකික දේවලට නොව දෙවියන් වහන්සේ වෙත බව. ක්‍රියා 4:19 වෙනි පදය. යේසුස් වහන්සේ අපගේ ජීවිතවලට හැමිනි කල
උන්වහන්සේ ගැන සාක්ෂි දරමින් මහිමයට පත් කිරීම නොකර සිටිය නොහැකි දෙයක් බවට පත්වන බව ක්‍රියා 4 20 වෙනි පදය යමෙකු දෙවියන් වහන්සේගේ නාමය නිසා ප්‍රතික්ෂේප කරනු ලබන්නේද ඔහු උසස් කරනු ලබන බව ක්‍රියා 4 21 උත්තාන වූ යේසුස් වහන්සේගේ අනුහසින් රෝගීන් සුවපත් වන බව ක්‍රියා 4 22 ඒ වගේම තමයි මම ඕගලන්ට පැහැදිලි කරන්න ඕන තවත් කරුණක් යොහාන් සහ පේදුරුතුමාගේ මරණය ගැන ඕගලන් අහලා තියෙනවද ඒගොල්ලන් වේද සාක්ෂිකයන් ලෙස විහිසුණු මරණයකට තමයි මූණ දුන්නේ ඕගලන් අහලා ඇති යේසුස් මේ පේදුරුව මරණයට පත් කරනකොට එයා කිව්වා යේසුස් වහන්සේ වගේ සාමාන්‍යයෙන් ඒ කාලේ තිබුණේ කුරුසයක මරණ දණ්ඩණය ඒ විදියට කරන්නේ නැතුව අනික් පැත්තට ඔළුව යටට දාලා කකුල් දෙක උඩට තියෙන විදියට ඒ කියන්නේ ආයේ තරම් වටින්නේ නැහැ කියන එක. ඒ වගේම තමයි යොහානුත් ඒ විදියට වේද සාක්ෂිකාරයෙක් ලෙස කුරිර ලෙස මරණයට පත් උනේ. ඉතින් සමහරක් වෙලාවට අපි සාක්ෂි දරන්න යනකොට අපේ ජීවිතවලට අභියෝග එන්න පුළුවන්. ඉතින් මේ සාක්ෂි දැරීමේදී මේ අභියෝගයට මූණ දෙන්න බලාපොරොත්තු වෙන මූණ දෙන්නට අපිට දෙවියන් වහන්සේ ශක්තිය දෙනවා කියන බලාපොරොත්තුෙන් අපි උන්වහන්සේට සේවය කළ යුතුයි. අපි ආඥා කරමු. දයාබර ස්වාමීනි, ඔබ වහන්සේට මේ අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙනවා. අපිට හැකි හැම අවස්ථාවකදීම ඔබ වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්නට අවශ්‍ය මඟ පෙන්වීම ධෛර්යය ලබා දුන මැනව. මේ සියල්ලම ඉල්ලන්නේ යේසුස් වහන්සේගේ උතුම් නාමයේ වටිනාකම නිසාමය. ආමේන්.